මේදවස්සල සමාජමාධිතුළ බොහෝසයින් අවධානයට ලක්කුණ පුංචි දරුවකින්නවා. ඒ සිංහල භාෂාවට தொடොඩක් චතුරව, ඉංග්‍රීසි සහ හින්දි භාෂාව කතා කරන වයස අරදු හතක් වූ දරුුවයි. මාරපල ප්‍රාථමික විද්‍යාලයේ දෙකශවණීය අධ්‍යාපනය ලබන සනුර වරසිංහනම් මේ දරුවා මාධ්‍යවේදී හරරින්ද්‍ර ජාලල් සමග යුටියොම් වැඩසටහනකට එක්වෙමින් බහෝක් කරුණුීඉදිරිපත් කළා. මේ යසයි දරුවකුට නොතිබිය හැකි තරමේ, විශිෂ්ඨ විද්‍යා ැනුවක් මෙන්ම ඩයිනෝසරයන් සර්පයන්වැනි සතුන් පිළිබඳව සත්ව විද්‍යාඥන්ට පවන් නොමැති ඉතා ඉහල දැනුවක් මේ දරුවා සතුව තිබෙනවා. ඒ වගේ මහ ඩයිනෝසරයන් කොහොමද උල්කාපාතවලින් මැරුණේ උල්කාපාතවල සයිලමොනුවද අහසට වතුරයන්නේ කොහොමද වගේ බරපතල විද්‍යාත්මක කරුණු ගැන මේ දරුවා විශේෂ අවධානයක් දක්වනවා. ඉතින් මේ ංචි දරුවා සතුව ඇති ඇදහිය මෙහැකි විශ්මිත දැනුම ගැන අපූරු කතාවක් එලියට ඇවිල්ල තියෙනවා. එනම් දෙදස් තුනවසරේ පෙබරවාරි පළමුුවනිදා මරණයට පත්තු ඉන්දිය ගගනගාමී වරියගේ පොනරුපපත්තිය මෙ වියහැකි බවයි. ඇය ඉන්දිය ඉතිහාසේ ප්‍රථම ගගනගාමී වරියයි. නමින් ඇය කල්පනා චවලා. ුඩා වයිසක දරුවෙක්ට මෙවන් විශ්මිත හැකියාවක් පහිටාන්නේ එය පෙර ආත්මයක් සමඟ ඇති සම්බන්ධයක් නිසා බවට වර්තමාන ලෝකේ බොහෝ අවස්ථාවන්ව නදීතාහවුරු වීතිබෙනවා. ඉති මෙයින්නේ ඇත්තරම ඉන්දිය ඉතිහාසේ ප්‍රතිම ගගනගාමී වරියවී මරණයට පත්තු කල්පනාද. දෙදස් තුනවසරේ පෙබරවාරි පළිමුවෙනිදා පෘතුවියට එමින් තිබූ කොළම්බියා යානය කාර්මික දෝෂ හේතුවෙන් ටෙක්සස් ්‍රාන්ති යට ඉහල අහසේ දීවිනාශයට පත්වනා. ඉන් කල්පනාා ඇතුළු එහි ගමන්ගත් ගගනගාමින් හදදන අමමරණයට පත්වනා. ඉතිං පුදුවඩ කරුණනම් මේ කල්පනාගේ කතාවයි වගේම පුංචි සෙන්නුර කියන කතාවේ බොහෝ සමානකම්තිබීමයි. සිෙනුර පවසන ආකාරයට කාන්තාරයක් මැද්දට යානේ වැටිල ඔහු පිල්ලිස්සේතිබෙනවා. ඒවාගේම කයිපනා ගමන්ගා තියානේද ටෙක්සාස් ප්‍රාන්තේයට ඉහළ ආසේදී ගිනිගෙන විනාශ වූ අතර, ටෙක්සස් කියන්නේ කාන්තාාර දේශගුණයක් සහිත ප්‍රදේශං. එමෙන්ම කාන්තාර ප්‍රදේශයට වැටි තමන් විනාශ වූ බවත් ඔහු තමාගේම වචනවලින් කියනවා. මෙම තමන්ගේ කොන්ඩේ ඌරෙහිස් දෙකට තරම් දිගව තිබූ බව සහ දැන් කොන්ඩේ කොටට කපා ඇති බවත් පුංචිසෙන්නුර කියෙනවා. ඉතින් කල්පනාා චෞුලාගේ ද කොන්ඩේ තිබීඇතේ උරහිස් දෙක දක්වා සහ ඉන් මදක් පහළට වන්නට බව ඔබට චායාරූප වලින් තහවුරු කරගන්න පුළුවන්. ඒවගේම සිංහල භාෂාවටතුවඩ චතුරව ඉං්‍රීසි සහ හින්දිභාෂා කතාකිරීමද වද ගත්කාරලයක්. මොකද ඉංග්‍රීසි පාසලෙන් වනත් තිගෙන ගන්න පුළුවන්. ඒත් හින්දි භාෂාව වයිසාරුදු හතක දරුවෙක් මෙතරම් චතුරව ඉගෙන ගන්නෙකොහොමඳ විශෂම කරුණ නම් ඔහුගේ දෙමාපියන්ද සිංහල හැරුණ කොට මෙතරම් චතුරව එකදු භාෂාවක් හෝ දැන නොසිටීමයි. ඒ වගේම යානා දෙකක් එකට ගැටීමම අනතුර සිදු වූබවසලර පවසනවා එයද සාත්‍යයක් වෙන්න පුළුවන්. මොකද කොළම්බියා යානයේ බාහිර ඉඳන ටැන්කියෙන් වෙන්නූ කොටසකුන් ප්‍රධාන යානයේ ගැටීමෙන් ඇතිවූ පලළුද්දක් නිසා තමයි මේ අනතුර සිදුවනේ. මෙම තමා රෝඩ සිටගෙන ගනගාමීන සමඟ භාවනා කළ බවදන්, ඉරෝඩ පාවමින් සිති බව මෙන්ම, එවිට තමන් තොරුණ බවත් ඔහ පවසනවා. ඉතින් මේ දරුවත් සැබවින්ම කල්පනාගේ புணර්බවේද කියලා දරුවට කර්දරයක් හිසාාවක් නොවட අයුරින් විද්‍යාත්මකவ ොලබල්නேක முழிල්ලෝ ேட்டமை මෙෙන්ම ඉන්දියාවටත් දාසා ආයතනேයටත් බොහෝස ඉන්වදගත්තුේවි. පஞ்சි செனுුරගේ අනාගත බලාපොරතුවත් විද්‍යාත්ඥක වීමයි. හැබැයි මේ කිසිம දෙයක් ඒ පුංචි දරුවට හිසාවක් කරදරයක් නොட අයුரிින් සිදුවணவாනம் සිදුවියයුත්தேது එයි.